ඔබ නැවතත් පාර්ලිමේන්තුවේ සජීව දේශපාලන සංවාදයේ සමගින් සුළු ප්‍රමාදයක් සිදුවත් ඒ ඔබ වෙනුවෙන් ආණ්ඩුපක්ෂයේ මතවාදයේ වෙනුවෙන් පෙනී සිටීමට පැමිණ තිබෙනවා පොදු ජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂිකා ගීතා කුමාරසිංහ මහත්මිය ආයිබෝන් උතුමියට ආයිබෝන් කියලා ඔබතුමිය පිළිගන්නවා කොහොමද මේ දවස්වල මැතිවරණ ව්‍යාපාර අවසාන දින කිහිපය ගත වෙන්නේ කොහොමද සූදානම සාමාන්‍ය අවසාන දින කිහිපය හුඟක්ම කාර්යබහුල වෙනවා විශේෂයෙන් මෙවර අපිට අංක ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාව ටිකක් අඩුවෙන් තිබිච්ච නිසා හුඟක් වැඩ කරන්න වුණා නමුත් ඉතාම සාර්ථක විදිහට කරනවා කියලා මම විශ්වාස කරනවා ගාල්ල දිස්ත්‍රික්කයේ පුරා ආසන 10ක් තුල අපි ගමෙන් ගමට ගිහිල්ලා හුඟක් වෙලාවට කරේ ජනතාව මුණ ගැහිලා ඒගොල්ලන්ට ඒකත් සීමිත විදිහටයි කරේ ඒගොල්ලන්ව දැනුවත් කරන එක හොඳයි මේ ගාල්ල දිස්ත්‍රික්කයේ පසුගිය ජනාධිපතිවරණයේ පැවති ජනප්‍රියතාවයම තාමත් රැඳී තිබෙනවා කියලා ඔබතුමිය හිතනවද මට හිතෙනවා ඊටත් වැඩි වෙලා වගේ කියලා මොකද කොරෝනා වෛරසය තුලින් මේ රටේ ඇතිවෙච්ච ඒ තත්ත්වය මර්ධනය කිරීම තුලින් ජනතාවට ලොකු විශ්වාසයක් ඇති වෙලා තියෙනවා ජනතාව විශ්වාස කරනවා අනිත් රටවල් එක්ක බලද්දී අපේ රට මේ විදිහෙන් මර්ධනයක් කරගත්ත එක අතිගරු ජනාධිපතිතුමන්ට ඒ වගේම රණවිරුවන්ට ඒ වගේම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සියලු දෙනාට ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. ඒකත් අර කොච්චර ඔය විරුද්ධවාදීන්ගේ මත ගැන බැලුවහම පුදුම හිතන සාමාන්‍ය ජනතාව හැමතිස්සෙම කියනවා අපිව බඩකින්නේ තිබ්බේ නැහැ කොහොම හරි අපිට කාලා ඉන්න පුළුවන්කමක් ලැබුණා 5000 දීමනාවේදී කිසිදු පක්ෂ භේදයකින් බේද නැතුවනේ ඒක කරේ ගාල්ල දිස්ත්‍රික්කයේ තුල ඉතාම හොඳින් බෙදී ගියා කියලා ඔබතුමා විශ්වාස කරනවා හොඳින් කෙරුණා සමහර තැන්වල පුංචි පුංචි අඩුපාඩු සිද්ධ වුණා ඉතින් ඒක නැතුව හැමදාම තැනම එහෙම වෙනවනේ නමුත් සමස්තයක් වශයෙන් ඉතාම හොඳින් ඒක කෙරුණා කියලා මම විශ්වාස කරනවා ඔබතුමිය කාන්තාවක් වශයෙන් ඔබතුමිය රංගන වෘත්තියේ නිරත වෙමින් ඉඳලා කාන්තාවක් වශයෙන් දැන් ක්‍රියාකාරී දේශපාලනට පිවිසලා තිබෙනවා මම කැමති දැනගන්නට ශ්‍රී ලංකාව තුල මේ වන විට ජාත්‍යන්තරයට සාපේක්ෂව බැලුවාම කාන්තා නියෝජනයේ දේශපාලනය තුල ඉතාමත් අවම මට්ටමක තියෙන්නේ ඔබතුමිය හිතන්නේ මොකද්ද මේකට තියෙන අභියෝගය මොකද්ද ඇයි මේ කාන්තාවන් ඉදිරිපත් වෙන්නේ නැත්තේ ඉතාම අල්ප වශයෙන් තියෙන්නේ මුළු පාර්ලිමේන්තුවම ගත්තාම 3ක් 4ක් වගේ තමයි කාන්තාවෝ ඉන්නේ අනිත් රටවලදී අපි අපේ ළඟම අසල්වැසි රට බැලුවාම මං හිතන්නේ විශාල 60 ගානක්ද කොහෙද ඉන්නවා කාන්තා නියෝජන ඒ වගේම කැබිනට් එකේ වැනි අමාත්‍යාංශ වල වැඩිම බරක් දරන කාන්තාවෝ ඉන්නවා අපේ රටට වෙලා තියෙන්නේ අපේ රටේ දේශපාලනයට පැමිණීමේ එන්න තිබිච්ච මග හුඟක් අය හදාගෙන තිබුණේ පෞල් පසුබිම කරගෙන ඒගොල්ලන්ට හදිස්සියට සැමියාමියගේ හැම බිරිඳේනවා පියාමියගේ හැම පුතා එනවා අර තාත්තගේ නම අරගෙන එන කට්ටිය ඔහොම හදිස්සියම කෙනෙකුට පහළම ඉඳලා ඉහළට යන්න තියෙන අවස්ථාව හරිම අඩුයි ඒ වගේම මේ මඩ ගැහිල්ල කාන්තාවක් දේශපාලනට ආවහම ඒ අයට කරන්නේ මඩ ගැහිල්ල අපහාස කිරීම ඒවයි කිසිම පදනමක් නැතුව කරන අපහාස කිරීම තියෙනවා මම හිතන්නේ පුරුෂාධිපත්‍යය දිහා බලද්දී වැඩියෙන්ම තියෙනවා දේශපාලනයේදී අනිත් කිසිම සේසුවක් නැහැ කාන්තාවක් වීම නිසා පමණක්ම ඇතිවෙච්ච අභියෝග තියෙනවද මට දෙකක් කාන්තාවක් ජනප්‍රිය කාන්තාවක් සාමාන්‍ය කාන්තාවකට වඩා ඔබෙන් ගිය කෙනෙක් සමහරු බයයි සමහරු ඒකත් එක්ක මටත් තියෙනවා පොඩි අභිමානයක් ඒ මට මම මගේ ජීවිතයේ අවුරුදු 30 ගානකට 40කට දැන් කිට්ටු වෙන්න ඇවිල්ලා එහෙම කාලයක් තුල මේ රටේ ජනතාවගේ සුවහසක් දන ජනතාවගේ ආදරය දිනාගත්ත කෙනෙක් හැටියට මට පොඩි තියෙනවා ජනතාවගේ ආකර්ෂණය පොඩ්ඩක් නෙවෙයි මම හිතන්නේ ටිකක් වැඩිපුර තියෙනවා ඒක බලාගෙන ඉන්න බෑ ඒක මේ විශේෂයෙන් මේ මනාප පුරේදී ඒක හරි තදින් බලපානවා ඉතින් ගාක් වෙලාට කරන්නේ මේ මඩ පෝස්ටර් ගහනවා මඩ කතා ප්‍රචාරය කරනවා ඒවෙන් හැබැයි මට එක වැදගත්ම දේ මෙතන තියෙන්නේ මිනිසුන් හරි බුද්ධිමත් මේවා දිහා බලලා මිනිසු කල්පනා කරනවා ඇයි මේ මෙහෙම කරන්න කියලා ඉතින් මං හිතන්නේ මෙතෙන්දි කාන්තාවක් ජනප්‍රිය කාන්තාවක් වුණාම අරක දෙගුණ වෙනවා දැන් මේ අතිවර්ණයේදී තේ තත්ත්වය දකින්න පුළුවන් හරියට හැම තැනම හරිම මේ තදින් තියෙනවා ඒ වගේම ටිකක් දාමරික තත්ත්වයක් එනවා දැන් අපි කොහොම ලීෆ්ලට් බෙදෙනවා කියලා අපි කත් කොළ ගිහින් බෙදන්න එපා අපි වෙන ආසන වලට ගිහිල්ලා කොළේ බෙදනකොට ඒගොල්ලන් අපිට යම යන්නේ නැණි කොළේ බෙදන්න අපි දැන් අලුත් පාර්ලිමේන්තුවේ මැතිවරණ කොමසාරිස්
කොමිසම මගින් ඉදිරිපත් කරලා තියෙන විදිහටනේ අපි ඒක කරන්න ඕනේ. දෙන්නෙක් තුන් දෙනෙක් ගිහිල්ලා යන්නේ. ඒතකොට ඒගොල්ලන්ව තර්ජනය කරන්න. ඉතින් විශේෂයෙන් ගෑනු ළමයෙක්ව නම් යවන්නෙම බෑ. පිරිමි ළමයි වුණත් තර්ජනය කරලා නතර කරනවා මේ ඔබ. මොකද මේ ලීෆ්ලට් කෑමත් ඒගොල්ලන්ට තර්ජනයක්. ඉතින් ඒක තමයි ඒක ඒ අභියෝගයක් ඒක. මම විශ්වාස කරන ඒ අභියෝගය අපිට ජය ගන්නට නම් ශ්‍රී ලංකාවේ ඉන්න සියලුම කාන්තාවන් එකතු මෙහෙමනේ අපේ ලංකාවේ ඇත්තටම කාන්තාවකටනේ ඡන්ද බලය වැඩි. ඡන්ද දීමේ අයිතිය තියෙන්නේ දැන් කාන්තාවකටනේ කාන්තාවන්ට තියෙනවා. නමුත් ඒ අය ඒගොල්ලන්ගේ ගැන තාම දන්නේ නැහැ ඒ තරම් ඒගොල්ලෝ වැදගත් කියලා. ඒගොල්ලොම රවට්ට ගන්න පුළුවන්. ඡන්ද කාලෙට පමණක් නොයෙක් කතන්දර එනවා. ඊන් පස්සේ සියල්ල අමතක කරනවා. ඒක නිකන් පුරුද්දක් වගේ. හොඳයි දැන් දිස්ත්‍රික්කයේ පැත්තට આવොත් ගාල දිස්ත්‍රික්කයේ තුල ඔබතුමිය දැන් සැලකිය යුතු කාලයක් දේශපාලන ඉදිරිපත් වෙලා ඉන්නවා. මොන වගේ ජනතා ගැටලුද හඳුනාගෙන තිබෙන්නේ දිස්ත්‍රික්කයේ තුල? අවුරුදු 10ක් මම. හැබැයි එකක් කියන්න ඕනේ මම ඒ අවුරුදු 10 තුල රඟපෑවි නෑ. කිසිම තැනකට ඒ රඟපෑම සම්පූර්ණයෙන්ම නතර කළා තමයි මොකද මම දන්නවා දෙකක් එකට කරන්න බෑ කියලා. මම හඳුනාගත්ත ප්‍රධානම මොකද මේ ගාල දිස්ත්‍රික්කය කියන්නේ එක පැත්තකින් සංචාරක පුරවරේ. සංචාරක මිගේ පැමිණීම තුලින් අපේ ඒ සංචාරක ව්‍යාපාරවලින් තමයි රට ඇතුළටත් ආර්ථිකය ගලාගෙන එන්නේ. අනිත් පැත්තෙන් කෘෂිකර්ම, කුරුඳු, ගම්බිරිස්, තේ මේ සියලුම භෝග වලින් සශ්‍රීක විදිහට තියෙන ප්‍රදේශයක් තමයි ගාල්ල දිස්ත්‍රික්කේ. මිනිසුන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ මම දැක්කපු විදිහට පානීය ජලය ප්‍රශ්නේ. පානීය කොහොම වුණත් මං හිතන අධිකරු ජනාධිපතිතුමාගේ මම ඉල්ලන්න හදනවා මේ ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට තියෙන පානීය ජල ප්‍රශ්නේ ඉක්මනින්ම විසඳන්න කියලා. ඔබතුමීට පොඩි බාධා කිරීමක් අපි වෙලාව බලලා නැවතත් සම්බන්ධ අපි පානීය ජල ගැටලුව පිළිබඳව කතා බහ කරමින් සිටිය ඔබතුමීගේ අවස්ථාව. ඔව් අපිට පුදුම හිතෙනවා දැන් සමහර ජල නල භාගයක් කියලා එතනින් එහාට නතර කරලා. ඉතින් අනිත් කට්ටියට විදන්නේ. අනිත් එක මේ කරදිය මුහුදු වතුර හුඟක් මුහුදු වතුර වලින් ජලය අපවිත්‍ර වෙලා තියෙනවා. මිනිසුන්ට පානීය ජල ප්‍රශ්නය තදින්ම තියෙනවා. මං හිතන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව බලාපොරොත්තු වෙනවා ඉදිරි ආණ්ඩුව කාලේ අපි පාර්ලිමේන්තුවට ගිහිලා හදන නීති සම්පාදනය කරන හැම දෙයකදීම මේ ප්‍රධාන තැනක් දීලා මේ ජල ප්‍රශ්නේ විසඳාගන්න කියලා. හොඳයි මේ කොරෝනා අර්බුදය හින්දා මේ සංචාරක ක්ෂේත්‍රයටත් කලක් එල්ලා තියෙනවා. ඒ වෙනුවෙන් මොන වගේ වැඩපිළිවෙලක් තියෙන්නේ? සංචාරක ක්ෂේත්‍රය මුළු මුළින්ම කඩා වැටිලා. සමහර හෝටල් තාම වසා දාලා. ගයිඩ්ස්ලට රස්සාවල් නැහැ. වාහන එලවපු අයට ඒගොල්ලෝ ඒකෙන්ම යපිච්ච අය හැමදේම අර වැල්ලේ ඉඳගෙන බඩු ටිකක් විකුණ ගත්ත මනුස්සයා පවා මේ. හැබැයි ඉතින් මේකට කරන්න තියෙන්නේ අපි කොහොම හරි මේ කොරෝනා එක අවසන් කරගෙන ඉක්මනින්ම අපේ සංචාරකිට මෙහෙට එන්න මඟ පාද ගන්න. හැබැයි ලෝකේ මෙහෙම කතාවක් යනවනේ. ලංකාව සේෆ් කියලා කියන කතාව තියෙනවනේ. ඒක හරි හරි වැදගත්. හරිම වැදගත්. දැන් සමහර රටවල තියෙනවනේ යන්න බෑ අපිට යන්න බයයි කියලා හිතන ඒවා. එයින් අතනින් දැන් ඒක බේරිලා ඇවිල්ලා. මම විශ්වාස මොකද ඒකට ජනතාවත් හරි උදව් කරානේ මේ කොරෝනා වෛරසයේ වෙලාවේ හරි විනීත වුණානේ කියපු දේවල් පිළිපැද්දා ඒ විදිහට. ඒ හින්දා තමයි අපිට මේ තරම් මර්ධනයකට යන්න පුළුවන් වුණේ අපේ රජයේ ගත්ත ක්‍රියාවලින් මේක ලෝකෙම අයගේ පැසසුම් වලට ලක් වුණා. රටවල රාජ්‍ය නායකින් ඒ වගේම තානාපතිවරුන් පව මේක ගැන හොඳ විශ්වාසයක් අද පළ කරලා තියෙනවා. මං හිතන්නේ ඉදිරි කාලය තුලදී සංචාරක ව්‍යාපාරයේ ඉදිරියට. හැබැයි සංචාරක ව්‍යාපාරය සඳහා කතා කරද්දී බෙන්තොටේ ඉඳලා උණුවටුන්නට ඒ තියෙන වෙරළ තීරේ ඉතාම සුන්දරයි. ආසියාවේ කිසිම තැනකට දෙවෙනි වෙන්නේ නැහැ. හැබැයි එතෙන්ට එන සංචාරකයා ඇතුළට ගන්න සිංහරාජ වනාන්තරයේ අර පරිසරයට ආදරය කරන සංචාරක දිය ඇලි හරි ගොඩක් තියෙනවා. දිය ධාරා ඒව දකින්න, කැලේ දකින්න, සතුන් දකින්න ඒ සඳහා නිසිකමවත් ඒ දෙයක් නැහැ. අපි කියමු දැන් වෙන අපි වෙන රටකට ගියාම ඩේ ටුවර්ස් කියලා එකක් තියෙනවා. අපි උදේට වාහනේ නැගගත්තා, හවස් වෙනකල් ඇවිදලා එනවා. ඒතරද මේ බෙන්තර පැත්තට නැත්තම් හික්කඩුවට ඒ එන සංචාරක රට ඇතුළට ගිනිහිල්ලා ආපහු ගේන්න ඒ අයට ඒ වගේ සුන්දර අත්දැකීම් සහ රට පිළිබඳ තියෙන
ලස්සන පෙන්නල දෙන්න මං හිතන්නේ වැඩ පිළිවෙලක් ඉදිරියට කරන්න ඕනේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පැත්තෙන් ගත්තොත් මේ මැතිවරණ වේදිකාවේ නිරන්තරයෙන්ම කතාබහ වෙන දෙයක් තමයි 3-2ක බලයක් අවශ්‍යයි කියලා මේ අවස්ථාවේදී. ඔබතුමිය ප්‍රායෝගිකව විශ්වාස කරනවාද 3-2ක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා කියලා සහ විපක්ෂෙන් නගන චෝදනාව තමයි මේ 3-2ක් ඉල්ලන්නේ ඒකාධිපති පාලනයකට යන්නට කියලා. මේ දෙක සම්බන්ධයෙන් ඔබතුමියගේ අදහස මට අත්දැකීමකුත් තියෙනවා පහුගිය කාලේ. මම පාර්ලිමේන්තුවට ගියේ පහුගිය කාලේ ඉතාම අවාසනාවන්ත කාලෙක. අඩුමතරමින් මට විපක්ෂේවත් වාඩි වෙන්න පුළුවන් කම නම් විපක්ෂයේ දීලා තිබේ වෙනමම කණ්ඩායකට උතුරින් ආපු. අපි ඒකාබද්ධ විපක්ෂය කියලා එකක් හදාගෙන අපි ඒකාබද්ධ විපක්ෂයේ ඉඳගෙන තමයි යම් යම් කටයුතු කරේ. මේ 19 ව්‍යවස්ථාව ගැන ඔබතුමා කල්පනා කරලා බලන්න. මේ 19 කොරෝනා එකේ 19 මගේ ජීවිතේ 19 පුදුමාකාරින් බලපෑවා. මේ මට දිටපුරවැසි භාවයක් තිබුණා. ඒක එම නිසා නමුත් ඒක ඉල්ලාස් කරගන්න සියලු ලියකියවිලි දීලා තිබුණා ඒ වෙනකොටත්. නමුත් මම නාම යෝජනා සංකරමට තිබුණා කියන ප්‍රශ්නේ උඩ මට මගේ മന്ത്രിയසුන අහිමි වුණා. අද මම ස්විට්සර්ලන්තේ සම්පූර්ණයෙන් මේක අයින් කරගෙන. හැබැයි ඒක හරි අසාධාරණ ක්‍රියාවලියක්. දැන් මම වගේ කෙනෙකුට දියා බලනවා මට ඒක විවාහය නිසා ලැබුණේ. මං එහෙ මේ යනවනේ පිටරටවල් වලට ගිහිල්ලා පදිංචි වෙන යම් හේතුන් මිස දේශපාලන වාතාවරණය නිසා කියයි නැම නැත. ඒක එක තියෙනවනේ. නමුත් මට ලැබුණේ වෙනත් මානසික හේතුවක් මට තියෙන්නේ. ඒ මානසික හේතුව තියෙද්දිත් මම කල්පනා කරා 2020 පාර්ලිමේන්තු මැතිවරණයට මං ඉල්ලනවා නම් ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට මං ආදරය කරනවා නම් මට ඊට වැඩිය ස්විට්සර්ලන්තයට වැඩිය වටින්න ඕනේ මගේ ගම මගේ මිනිස්සු මට ආදරය කරන මිනිස්සු. ඒගොල්ලෝ වෙනුවෙන් මං ඒක අයින් කරගත්තා. ඔය ව්‍යවස්ථාවෙන් ගෙනාව දේවල්නේ 19 ව්‍යවස්ථාවේ. එතකොට ඔය වගේ තත්ත්වයක් තියෙද්දි 3-2ක බලයක් තියෙන රටකට අනපනත් බොහෝ දේවල් අපිට ඒකෙන් පාස් කරගෙන රටට වැඩදායක විදිහට ඒ කටයුත්ත කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මං හිතන්නේ මේ රටට ගැළපෙන්නේ 3-2ක බලයක් තිබිය යුතුයි. ඒ හින්දා තමයි වැඩි ඔය අපේ කට්ටිත් ඔය මනාප පුරවල් වලට යන්නේ නැතුව සමහරු මේ මනාප ගොඩ ගහ ගන්නවනේ. දෙයා දිනනවා කියලා දන්නවා. එයාට ලැබෙනවා කියලා දන්නවා. නමුත් එයා හැම ආසනයකටම ගිහිල්ලා කියනවා මට එකයි මෙයාට එකයි දෙන්න කියලා. ඉතින් මං අහනවා ඉතින් ඔයා ඔච්චර ගොඩ ගහන්නේ කොහේ හරි ගෙනියන්නවද? නෑ මට දිස්ත්‍රික්කයේ අංකයකට ඇවිල්ලා මුළු පළාතෙත් අංකයක. ඔබතුමා ඔය කියන්නේ ඔබතුමිට ගාල්ල දිස්ත්‍රික්කයේ තුල ඒක පක්ෂේම අය අභියෝගයක් තියෙනවා. ඒගොල්ලන් මං කියන්නේ එහෙම කරන්න එපා. අපිට තව മന്ത്രി කෙනෙක් දාගන්න තියෙන අවස්ථාව නැති කරන්න එපා. අපි ගියපාර ගියාට වඩා එක්කෙනෙක් හරි වැඩියෙන් මේ පාරේ යයි කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒක හරි සාපරාදී ක්‍රියාවක්. අර ඒ යන කෙනාව කපලා එක්කෙනෙකුටම ගොඩක් ගොඩ ගහ ගත්තාම ඒක හරි අර මිනිසුන්ගේ අදහස් වෙනස් වෙලා ඉතින් හරි ඒක අපරාධයක් වෙනවා. අපිට 3-2 බලයක් ගන්න තියෙන අවස්ථාවක අපි වැඩි වැඩියෙන් മന്ത്രിවරුන් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නට අවස්ථාව දිය යුතුයි කියලා මම ඔබතුමා හිතන්නේ මේ தත්ත්වය පවතින්නේ ඔය දැන් තියෙන මනාප ක්‍රමය නිසා කියලා. අනිවාර්යයෙන්ම මනාප ක්‍රමය කියන්නේ හරි භයානක ක්‍රමයක්. මේ හොඳට හිටපු මිනිස්සයා ඡන්දේ පටන් ගත්ත ගමන් ප්‍රකාශයත් අමක වෙනස් වෙනවා. වෛරක්කාරයෙක් වගේ බලනවා. වෛරක්කාරයෙක් විදිහට කටයුතු කරනවා. සමහර වෙලාවට අදාහ ගන්න බෑ එහෙම කරන්න කියලා. දැන් ඔය මනාප ක්‍රමයට දෙන්නේ 3 එකතු වෙලා යන ක්‍රමයක් තියෙනවානේ. ඉතින් මම පෞද්ගලිකව ඒකට කැමති නෑ. මට අනිත් අයගේ ප්‍රශ්න මගේ කරෙන් ගිනියන්නත් මම කැමති නෑ. ඒ AI කරන දේවල් වලට මට වගකීමක් කර මම හිතුවා ඉතින් තනියම කරන්න. තනියම තමයි දැන් මගේ කැම්පේන්. තනියම ඉන්නකොට අර 3 එකතු වෙලා සටනට එනවා. ඔව් එතකොට දැන් අපි බෙන්තරල් පිටිය ආසනය නියෝජනය කරමින් තමයි ඔබතුමිය ඉදිරිපත් වෙන්නේ. ඒ ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳව කතා කරන්නේ. මේමයි ඒ ප්‍රදේශයේ ඉතාම හොඳයි. බෙන්තරල් පිටිය ආසනයේට මම හිතන්නේ ගොඩ කාලයකට മന്ത്രി කෙනෙක් හිටියනේ. හරිම කනගාටුදායකයි. මොකද മന്ത്രി කෙනෙකුට ප්‍රතිපාදන හම්බෙනවනේ. විශාල මුදලක් ඒ අවුරුදු පහ තුළ තමන්ගේ වෙන මොනවා නැති වුණත් ඒක නැති කරගන්න. හැබැයි මේ ප්‍රාදේශීය දේශපාලනයේ තියෙනවා ප්‍රශ්න. ඒ කියන්නේ මෙහිමයි දැන් අපි පුරුදු වෙලා ඉන්නවා දේශපාලනයේ කට්ටිය පුරුදු වෙලා ඉන්නවා ප්‍රාදේශීය മന്ത്രിවරු කියලා ඉන්න කට්ටියට වැඳගෙන ඒගොල්ලෝ කරන ඕනෑම වැරැද්දක් ඕනෑම ජරා වැඩක්
ඒවට හා කියාගෙන ඉන්න. එහෙම නොකියු නොකරොත් ඒගොල්ලෝ කියන ඒගොල්ලන්ට පුළුවන් ඡන්ද කඩන්න කියලා. අපේ පක්ෂයේ ඉඳගෙන අපේ මිනිස්සුම ඡන්ද කඩන විදියක් තියෙනවනේ. ඒගොල්ලෝ වෙනුවෙන් අනිවාර්යෙන් විනය පරීක්ෂණයකට යන්න වෙනවා. මම ඔබතුමකින් ඔය කතා බහ කරන අතරතුර හැඟිච්ච දෙයක් මම කෙටි පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. නියලුණු වෘත්තිය අතහැරලා දැන් දේශපාලනයට පැමිණීම පිළිබඳව ඔබතුමිය සතුටු වෙනවද නැත්නම් ඒ තීරණය පිළිබඳව ඔබතුමිය කනගාටු වෙනවද? ගාක් සතුටු වෙනවා. මොකද මම දැන් මේ කරන්නේ උඩුගම් බලා පීනීම. මේක ලේසි පහසු දෙයක් නෙවෙයි. මම රංගන ශාස්ත්‍රයේ ඉහළටම ගියා. ඉන්පස්සේ ඕනම මට තවත් අවුරුදු 10ට අඩු ගානේ චිත්‍රපටි 10ක් කරා නම් මම මැරිලා තව අවුරුදු 100කටවත් ඒගොල්ලෝ ඒක බලයි. නමුත් මේකෙදි තියෙන්නේ ඉතිහාසයේ කවදාවත් කාන්තාවකට එන්න ලැබෙන්නේ නැහැ. මෙගාල දිස්ත්‍රික්කේ මම දන්නවා. මං ඒ තැන හදන්න ඕනේ. අනිත් එක මට ගොඩාක් ලොකු අදහස් තියෙනවා. මම ඔබතුමාට කියන්න ඕනේ. පෙරේදද කොහෙද අපේ අධිකරු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්තයතුමා ප්‍රකාශයක් නිකුත් කරලා තිබ්බා. පූර්ව ළමාවිය සංවර්ධනය අමාත්‍යාංශයකට සම්බන්ධ කරනවා කියලා. මං හරිම ආඩම්බර වෙනවා, හරිම සතුට වෙනවා. මම මුල් සැරේ පාර්ලිමේන්තුවට ගිහින් මං හොයපු දෙයක් තමයි මේ මුල් ළමාවිය කොයි අමාත්‍යාංශයටද සම්බන්ධ කියලා. බලාගෙන ගියාම කොහෙටවත් සම්බන්ධ වෙලා තිබ්බේ නැහැ. මේ වගේ රූපවාහිනී නාලිකාවලින් මං දිගින් දිගටම මේ බව කිව්වා. අතිගරු ජනාධිපතිතුමන් මේ ගත්ත තීරණය, මේ මොකද අපේ දරුවන්ගේ මූලික අධ්‍යාපනය, දරුවන්ගේ අත්තිවාරම දේශ ඒගොල්ලන් ජීවිතය හැඩගාගන්නේ කොහොමද කියලා. ඒක සඳහා අමාත්‍යාංශයකට සම්බන්ධ වුණාම තමයි ඒගොල්ලන්ට යම්කිසි මුදලක් ලබා ගන්න පුළුවන්. ඒ අයව දියුණුවෙන් දියුණුවට පත් කරන අධිකරු ජනාධිපතිතුමන් කරපු ඒ දේ, ඒ ප්‍රකාශය මම හිතන්නේ මේ රටේ සියලුම දෙනා අගය කළ යුතුයි. ඔබතුමීට කෙටි වෙලාවක් ලබා දෙන්නම්. ගාල්ල දිස්ත්‍රික්කයේ ඔබතුමීගේ ආදරණීය ජනතාවට ආමන්ත්‍රණය කිරීමට අවස්ථාවක් තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ පමණක් නෙවෙයි දකුණු පළාතටම කිසිම කාන්තාවක් නාම යෝජනා දීලා නැහැ. අපි කියනවා විහාරමා දේවිය, සුගලා දේවිය, ගජමන් නෝන මේ දකුණෙන් බිහි වෙලා. නමුත් දකුණේ ওই සමහර දිස්ත්‍රික්කයකට කාන්තාවක් හොයාගන්න බැරි වුණාද කියලා මං අහනවා මේ ඡන්දෙ ඉල්ලන්න. එහෙමනම් මේ එකම කාන්තාව හැටියට මම මගේ ජීවිතේ බොහෝ දේවල් පරිත්‍යාග කරලා බොහෝ කැපවීම කරගෙන ඔබ වෙතට ඇවිල්ලා තියෙන්නේ ඔබ වෙනුවෙන් අවංක සේවයක් කරන්න. මට කාරණා දෙකක් තියෙනවා. එකක් ඔය දරුවෝ ගැන, අනිත් එක ඇඟලුම් සේවිකාවන්. අපේ තියෙන හුඟක් සෝන්ස්. මං ඒක ගැන අවුරුදු 20ක් මම පරිපාලන අධ්‍යක්ෂකවරියක් හැටියට අවුරුදු 20ක් මං සේවය කරලා මට ඒවැ තියෙන අත්දැකීම් තියෙනවා. ඒක ඇඟලුම් සේවිකාවන්ට අද විඳින්න තියෙන ගැහැට ගැන ඒ සියලු දේ එකතු කරගෙන ස්ත්‍රීත්වය, කාන්තාව ස්ත්‍රීත්වය, අපි ගැන කතා කරගන්න, ඔබ ගැන කතා කරන්න, ගාල්ල දිස්ත්‍රික්කයේ හිතවතුනි එන්න එකතු වෙන්න අපිත් එක්ක කියලා මගේ අවසාන ඉල්ලීම. හොඳයි, ඔබතුමීට අපි ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. හොඳයි, පාර්ලිමේන්තු ගේට් තුළින් අපි සමුගන්නවා. හමුවෙමු හෙට උදෑසන 7ට නැවතත්.